අපූරු උදව්ව. ඔන්න එක්තරා නගරයක මස් නිෂ්පාදනය කරන විශාල කර්මාන්ත ශාලාවක් තිබුණා. මේ කර්මාන්ත ශාලාවේ කරුණාවන්ත කාන්තාවක් වැඩ කළා. මෙහි වැඩ කරන අනිත් අයට වඩා ඇය හරිම නිහතමානී චරිතයක්. ඇය කර්මාන්ත ශාලාවට ඇතුල් වන්නේ හැමදාම උදෑසනෙහි ඉදිරියේ ඉන්න ආරක්ෂක නිලධාරියා වෙත සිනහවකින් සුබ උදෑසනක් කියමින්ය. සුබ උදෑසනක් මැඩම්. අද පරක්කු වෙලා නේද? සුබ උදෑසනක්. ඔව් අනේ, මම ගිහින් එන්නම්. මේ කර්මාන්ත ශාලාව ගොඩාක් විශාලයි. එහි මස් ගබඩා කරන අධිශීත කාමර 6ක් තිබුණා. ඔන්න තව දවසක් උදා වුණා. වෙනදා වගේම මේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන සේවකයෝ උදේම ආවා. සුපුරුදු පරිදි කරුණාවන්ත කාන්තාවද උදෑසන කර්මාන්ත ශාලාවට ඇතුල් වන විට ආරක්ෂක නිලධාරියා සමග කතා බහක යෙදුණා. සුබ උදෑසනක්, මං ගිහින් එන්නම් කියමින් ඇය කර්මාන්ත ශාලාවට ඇතුල් වුණා. එදා දවස අවසන් වෙන පැය කිහිපේ කරුණාවන්ත කාන්තාව මස් වර්ගයක් ගෙන ඒමට ශීත කාමරයක් ඇතුළට ගියා. ඇය ගියේ පස්වෙනි ශීත කාමරයට. ඇය ඇතුළට ගිය ගමන් එක පාරටම ශීත කාමරයේ දොර වැහුණා. ඇය ඇතුළේ හිර වුණා. ඇයට එළියට යන්න බැරුව කෑ ගහන්න පටන් ගත්තා. අනේ, මාව තේරගන්න කවුරුත් නැද්ද? මේ දොර අරින්න කාටරි මාව ඇහෙනවද? අනේ, කවුරුත් නැද්ද? අනේ, මේ දොර අරින්නකෝ, කවුරුත් නැද්ද කියමින් ඇය ඒ මේ අත දුවමින් දොරට ගහමින් අඬන්න පටන් ගත්තා. අයියෝ, මාව බේරගන්න කවුරුත් නැද්ද? අනේ, මේ දොර අරින්න කවුරුත් නැද්ද? මේ දොර අරින්නකෝ, කාට හරි මාව ඇහෙනවද? ඒ වන විට මේ කර්මාන්ත ශාලාවේ වැඩ ඉවර වෙලා අනිත් අය ගෙවල් වල යන්න පිටත් වුණා. හැමෝම එළියට යනවා. ආරක්ෂක නිලධාරියා බලන් හිටියා. හැමෝම පිට වෙලා ගියා. ටික වෙලාවක් යනකොට අර කරුණාවන්ත ගැහණු කෙනා කර්මාන්ත ශාලාවෙන් එළියට ආවේ නැහැ. ආරක්ෂක නිලධාරියා බලන් ඉඳලා ඔහු කර්මාන්ත ශාලාව ඇතුළට ගිහින් ඇයව හොයන්න පටන් ගත්තා. ඔහු ඇයව හැම තැනම හොයලා අන්තිමට ශීත ගබඩා කාමර ළඟට ගියා. මේ දොර අරින්නකෝ, කාට හරි මාව ඇහෙනවද? ආරක්ෂක නිලධාරියට ඇයගේ කෑ ගහන ශබ්දය ඇහුණා. ඔහු ඉක්මනට ගිහින් ඒ ශීත කාමරයේ දොර ඇරලා ඇයව එළියට ගත්තා. අනේ, ඔයාට ගොඩාක් ස්තුතියි මාව බේරගත්තට. ඒ තුවා කොහොමද දැනගත්තේ මම මෙහෙම හිර වෙලා ඉන්නවා කියලා? ඔය නෝනා හැමදාම උදේට එද්දී හවසට යද්දී මට කියලා යන්නේ. මෙච්චර කාලෙකට ඔය නෝනා විතරයි මා එක්කලා එහෙම කතා කළේ. අද උදේ නෝනා මට එද්දි කියලා ගියාට යද්දි මම නෝනාව දැක්කේ නැහැ. ඒ හින්දා මගේ හිත කිව්වා මොකක් හරි කරදරයක්ද කියලා බලන්න කියලා. ඉතින් ඒකයි මම මේ පැත්තට ආවේ.
අනේ ඔයා නිසා අද මම බේරුණා, මගේ ජීවිතෙත් බේරුණා. මං ඔයාට කොහොමද ස්තුති කරන්නේ? නැහැ නෝනා, නෝනගේ තියෙන නිහතමානීකමයි කරුණාවන්තකම නිසා තමයි අද නෝනගේ ජීවිතේ බේරුණේ. දුවේ පුතේ, අපි අපේ ජීවිතයට නිහතමානීකම වගේම කරුණාවන්තකම අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ. එවිට අපි නොසිතන වෙලාවට අපේ ජීවිතයට එන සමහර කරදර බාධකවලට අපිට ඉබේටම විසඳුම් ලැබේවි.